හොඳයි පුතේ නම් අපි ඊළඟ කොටසට යමු. ඒ තමයි මේ දැන් ඔය අපි දැන් දහස ස්ථානයට වඩා වැඩි සංඛ්‍යා ගැන ඉගෙන ගත්තනේ නේද? ඒවා ඝන කරාමෝක නිරූපණය කරන්නේ කොහොමද? ඊට පස්සේ ඒවයි එක එක සංඛ්‍යාවල නේද? මේ ස්ථානීය අංකය තමයි ඔන්න අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ දහසට වැඩි සංඛ්‍යාවල නැත්නම් 9999 ට වෙනකන් සංඛ්‍යාවල ස්ථානීය අගය ඒ ඉලක්කම් වලින් පෙන්වන ස්ථානීය අගය තමයි අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි ඒකට මාතෘකාවක් කියා ගන්න. ඉලක්කම් වලින් පෙන්වන ඉලක්කම් වලින් පෙන්වන අගය පෙන්වන කියන්නේ නිරූපණය කරන නිරූපණය වන නිරූපණය වන අගය සොයන අගය සොයන ඉලක්කම් වලින් නිරූපණය වන අගය සොයන දැන් පාසලක ළමයි ඉන්නවා කියලා හිතන්න 1657ක්. ඔන්න පාසලක ළමයි ඉන්නවා 1657ක්. හරි. දැන් අපි බලමු මේ 7 ඉලක්කමේ නිරූපණය වන අගය කීයද? 10 ස්ථානයේ 5 තියෙනවනේ 5න් නිරූපණය වන අගය කීයද? 3 ස්ථානයේ 6 තියෙනවනේ 6න් නිරූපණය වන අගය කීයද? දහස ස්ථානයේ එක තියෙනවා එකේ නිරූපණය වන අගය මේක හොයන්න අපිට ලේසි ක්‍රමයක් තමයි කොහොමද මේක විහිදුවා ලියුවාට පස්සේ අපිට අගය හොයා ගන්න පුළුවන් මේ 10 වා එකක් නිසා 10යි මේ 10 100 වා 6ක් නිසා 600යි 10 වා 5ක් තියෙනවා එහෙනම් 50යි එකේවා 7යි. ඔන්න දැන් අගේ අපිට පේනවනේ. එකෙන් පෙන්වන අගේ 1000. 6ෙන් පෙන්වන අගේ 100වා 6ක් 600යි. නේද? 5ෙන් 50, 7ෙන් 7. එතකොට අපිට මේක වෙන වෙනම අහුවොත් එහෙම ප්‍රශ්නවලට අහනවා මොකද? මේ වගේ සංඛ්‍යාවක් තියලා මේ ඉලක්කමේ නිරූපණය වන අගය කීයද කියලා ප්‍රශ්න අහනවා. දැන් අපි මේක ලියමු. ඔයාලත් දැන් මේක ලියා ගන්න මොකද ස්ථානීය මේ විදිහට විහිදුවා ලියා ගන්න. විහිදුවා ලියාගෙන අපි එකෙන් දැක්වෙන අගය එකෙන් දැක්වෙන අගය right ඔයාලා ඉස්සරහින් යන්නේ එකෙන් දැක්වෙන අගය හයෙන් දැක්වෙන අගය හයෙන් දැක්වෙන අගය පහෙන් දැක්වෙන අගය පහෙන් දැක්වෙන අගය හතෙන් දැක්වෙන අගය හතෙන් දැක්වෙන අගය නැයි ලියන බාටි ඉස්සරහින් මේ ඉලක්කම් වලින් දැක්වෙන අගය කීයද කියලා බාගන ඔය විකාර කර කර ඉන්නේ නැතුව වැඩ කරනවා
I'm Holly. Holly, the Holly, what are you doing? Stay at the end of the game, honey. Sir Harry. Sir Harry. पालम तो आप ही आते हैं देंगे ठीक है ठीक है आती ओ पालम ने अरे एक दिन नेक्स्ट में ना आ गए यार दहास उत्तर प्रश्न देखने पड़वे प्रश्न शिष्या विभाग प्रश्न दिदास
මුලින්ම ওই දෙකට උත්තර සොයා ගන්න. හරිද? හොඳයි. අර පිළිතුරු බලමුද? 6000 මේ සංඛ්‍යාව කියවන්න ඕන 6789 හි 7 ඉලක්කමින් දැක්වෙන අගය කියලා. 7 මෙන්න මේකේ. අගය 700යි. මේ හරියටම හරියට දාගන්න. 3057 මේ කියද පුතේ? 3057 සංඛ්‍යාවේ දහස ස්ථානයේ මේ තියෙන්නේ ඇති ඉලක්කමින් නිරූපිත අගය දහස ස්ථානයේ ඇති ඉලක්කමින් නිරූපිත අගය. එතකොට 10වත් උනා 3000යි. 3000. මොන හරියටද? right මෙන්න අපි ඊළඟට ලියමු 2014 ශිෂ්‍යත්ව විභාගයේ තාරු ප්‍රශ්නය. 2014 මොනවාල අවුරුද්දක් දියාගන්න. හරි? 2014 ශිෂ්‍යත් විභාගයේ තව ප්‍රශ්නයක් හොඳට සර් දෙන්න හදන්න. මෙන්න ප්‍රශ්නය දියාගන්න. ඔතනනි ප්‍රශ්නේ. අකුරෙන් ලියන්න. අකුරෙන් ලියන්න කියලා තියෙනවා. මෙන්න මේක. මෙන්න මේ සංඛ්‍යාව අකුරෙන් ලියන්න තියෙනවා. ආ, ඉස්සරහින් ඉස්සනක් තියෙනවා. ලියන්න බලන්න. ලේසි නේද? 2014 ශිෂ්‍යත් ලිවන ඔය ප්‍රශ්නෙට ඔයාලා දැන් උත්තර ලියන්න පුළුවන්. ඊළඟට 2016 තාව ප්‍රශ්නයක් තියෙනවා පුතේ. 2016 ඒකත් මම දෙන්නම්. මෙන්න මේ ප්‍රශ්නේ. කනක රාමුවෙන් නිරූපණය වන සංඛ්‍යාව අකුරෙන් ලියන්න. ලකුණු දෙකක් ලැබෙනවා එක ප්‍රශ්නයක. බලමු යාළ ලකුණු කීයක් ගන්නවද කියලා. මේ ප්‍රශ්නේ
මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් ලැබෙනවා. මේකටත් ලකුණු දෙකක් ලැබෙනවා. හරිද? හරි. බලමුනේ ඔයාලා ලකුණු කීයක් ගන්නවද කියලා. අකුරෙන් ලියන්න. लाखों देखा लगे ගණකරාම් වේ නිරූපණය වන සංඛ්‍යාව අකුරෙන් ලියන්න ඕන අකුරෙන් ඕන ලියන්න දැන් මුලින්ම බලමු ඉලක්කවෙන් අපි ලියමු ඉක්මනට 2 1 0 1 2 4 5 2105 නේද 2105 අකුරෙන් ලියන්න ඕන මේක උදේ අකුරු හරියටම හරියන්න මේ බලන්න 2005 लाखों की याद आता है। हतराइज़न। हतराइज़न। है ना अब बालम देदास दाहना में या आम प्रश्न या मैंने मैं कटी का अमारुत ने वार पुरुवा मैंने बड़ा तेज प्रश्न या तो दे लिया करने नावदाहस යටින් තියෙන මෙහෙම මෙම සංඛ්‍යාවලි හත ඉලක්කමෙන්
निरूपित अगय निरूपित अगय हस्य यवन संख्याव हस्य यवन संख्याव कुमक्त लेसी प्रश्न आपने हतैलक्कमेन हस्यय निरूपणय वन संख्याव कुमक्त किला मैंने देदास विषय हाँ प्रश्न हम गिया और उत्ते आकुरे लिया हाँ मैं संख्या वा आकुरे लिया मैंने प्रश्न हदन भावना उत्तर मालूम उत्तर हतम निरूपित
කොහේ ළමයි කියන්න අදහස් ඔව් අදහස් 50 අදහස් 50 අදහස් 50 ඒක නම් ලකුණු දෙක හොඳයි එහෙනම් අපි මේ පාඩමෙන් අද ගොඩක් වැදගත් දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා නේද පාඩම බොහොම ලේසි ඒ වගේම ප්‍රශ්න ගොඩාක් වැදගත් ප්‍රශ්න මේකේ තියෙන්නේ නේද ඒක නිසා අපිට මේ පාඩම අපි හරියටම ඉගෙනගෙන තියෙනවා මම මේකට ඔයාලා gedara weda කොටසකුත් දමනවා ඒ gedara weda කොටසත් ඔයාලා හරියට කරන්න පොත්වල අරවල නැත්නම් ලියලා තා වැඩ ටිකක් දෙන්නම් මේකේ හොඳයි හොඳයි එහෙනම් අපි අදට පන්තිය නතර කරමු අපේ ගණිතේ පාඩම නැවතත්